ආයුර්වේද විශේෂඥයින් අද අපි කතා කරන්නේ පංචකර්ම පිළිබඳව. පංචකර්ම කියන්නේ හරි සංකීර්ණ මාතෘකාවක්. හරියට දැනගෙන පංචකර්ම කියන විෂය සම්බන්ධව කතා කරන්න ඕනි සහ වෙදහෙදකම්වල නියැලෙන්න ඕනි. නැත්නම් වැරදි අනිතු ප්‍රතිඵල ලැබෙනවා නියතයි. ඉතින් අපි අදත් ආරාධනා කරා ඒ ගැන කතා කරන්න සුදුසු කෙනෙකුට. අද ආයුර්වේද විශේෂාංගය බොහොම විශේෂයි. අද වැදගත් වටිනා කියන මාතෘකාවක් ගැන අපි කතා කරන්න වෙනද වගේම එහෙමනම් ආරම්භ කරමු සඳුදා ආයුර්වේද විශේෂාංගය. ආයුබෝවන් සුබ උදෑසනක්. අපි හැමෝම දන්නවානේ මේ නිරෝගීකම කියන එක අපේ ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන විවිධ ඉලක්කවලට යෑමේදී බලපාන අති ප්‍රබල සාධකයක් කියලා. සරලවම කිව්වොත් අපි නිතරම ලෙඩ වෙනවා නම් අපිට අපි බලාපොරොත්තු වෙන ඉලක්කවලට අපිට හඹා යන්න බෑනේ. අධ්‍යාපනය කරන කෙනෙක් නම් අපිට අධ්‍යාපනය සාර්ථක කරගන්න බෑ. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට ඒ රැකියාව සාර්ථකව කරගෙන යන්න බෑ. මොකද ඔබේ එදිනෙදා ජීවිතේ තමන් කරගෙන යන වැඩවලට ඒ රෝගී තත්ත්වය, ඔබේ සෞඛ්‍යයේ උච්චාවචනයක් නැතිවීම යම් කිසි වූ බලපෑමක් ඇති කරන්න පුළුවන්, බාධාවක් ඇති කරන්න පුළුවන් නිසා. ඒ නිසාම තමයි මේ චරණ නාලිකාව ඔබ වෙනුවෙන්ම මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. මේ ස්වස්ත පරායන වැඩසටහනේ මූලික අරමුණ තමයි ඔබට මේ විවිධ වූ රෝගී තත්ත්වයන් පිළිබඳ, ඒ වගේම තමයි ඔබේ නිරෝගී භාවය ස්වභාව ධර්මය තුළින් අපි කොයි ආකාරයෙන් අපට ආරක්ෂා කරගන්න පුළුවන්ද. මේ ස්වභාව ධර්මය තුළින් අපට කියා දෙන්නා වූ මේ දැනුම ඥාණය අපේ ජීවිතයට අපි කොහොමද එකතු කරගන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන දීර්ඝ වශයෙන් කතා කරන එක. අපි දන්නවා ඒ සඳහා ලෝකයේ තියෙන පැරණිම දර්ශනයක්, විද්‍යාවක්, කලාවක් තමයි ආයුර්වේදය කියන එක. මේ ආයුර්වේදයේ තියෙන ජීවන දර්ශනය සමාජානුගත කිරීම තමයි අපේ මේ වැඩසටහනේ මූලික පරමාර්ථය. අපි නිතරම කතා කරනවා අපි මේ එදිනෙදා ජීවිතයේදී අපිට මුණ ගැහෙන ලෙඩ රෝගවලට කරන ප්‍රතිකාරයක් සම්බන්ධව. ඒ මාතෘකාව පිළිබඳ විශේෂයෙන් අපි අද කතා කරන්න අපේ වැඩසටහනට අමුත්තෙකුට ආරාධනා කළා. මම හිතන එතුමා නිරන්තරයෙන් අප සමග එකතු වෙන වෛද්‍යවරේ, වෛද්‍ය වජ්‍ර සේනානායක මහත්මයා. ඔබතුමාව බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා අපේ වැඩසටහන පිළිගන්නවා. ආයුබෝවන්ද මහත්මයා, දිගින් දිගටම එතුමා ඔබ මුණ ගැහුණා, ඔබව දැනුවත් කළා, ඔබට යම් කිසි අධ්‍යාපනයක් ලබා දුන්නා ඔබේ රෝගී තත්ත්වය පිළිබඳ. අපිට නිතරම ඇහෙන වචනයක් තමයි මේ පංචකර්ම කියන එක. පංචකර්මයේ සහ ආයුර්වේදයේ අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මොකද්ද වෛද්‍යතුමනේ අපිට කියන්නකො මේ පංචකර්මය කියන්නේ මොකද්ද, කොයි ආකාරයෙන්ද ඒක අපිට අපේ රෝග සඳහා, අපේ නිරෝගී භාවය ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් කියන්නේ? ඔව් වෛද්‍යතුමනි, දැන් මේ පංචකර්මය කියන වචනේ නිතර අපි දකිනවා, නිතර බෝඩ් වලත් දකිනවා. එතකොට මේ පංචකර්මය කරන තැන් කියලා ගත්තාම ගොඩක් අය හිතන්නේ තෙල් ටිකක් ගෑවා මේක පංචකර්මයේ කොටසක් කියලා. නමුත් ආයුර්වේදයේදී, එහෙම නැත්නම් දේශීය වේදකමේදී පැහැදිලිව ක්‍රියතේති කර්ම කියනවා. ක්‍රියතේති කර්ම කියන්නේ කරන ක්‍රියාව තමයි කර්මයක් විදියට ගන්න. එතකොට පංචකර්ම කියන්නේ මොනවා ක්‍රියාවන් පහක් කියන බව නම් ඕන කෙනෙකුට පැහැදිලි. පංච තියෙනවා, පංච මහා භූත වාගේ පංචකර්ම ක්‍රියාවන් පහක් තියෙනවා. ඒ පහ එකක් තමයි වමන. වමන, විරේක, නස්න, වස්ත්‍ර, අර්ථ, මෝක්ෂණ කියලා. එතකොට මේක තමයි අපි ප්‍රධාන වශයෙන් පංචකර්ම කියලා. වමන කරවීම, වමනේ යන්නත් පුළුවන් නිකන්. වමනේ යනවා කියන්නේ රෝගයක්. හැබැයි වමනේ කරනවා කියන්නේ ක්‍රමානුකූලව පූර්ව කර්ම, පශ්චාත් කර්ම, ප්‍රධාන කර්ම කොටස් තියලා නිසි ඖෂධ විහරණ නාඩිය බලලා දීලා වමනය කරවල සුද්ධ කරනවා කියන්නේ මේක. මේක විශේෂයක් තියෙනවා. ඔය කියන පහෙන් එකක් හෝ අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ අවුරුදු 5කට සැරයක්වත්. එහෙම කරේ නැතිනම් මරණය නියතයි කියන. එතකොට එන ගැටලුවනේ, දැන් මේ පිටර හැටියෝ මේක දන්නේ නැහැනේ. ඔක්කොමලා අවුරුදු 5 මැරෙන්න එපයි කියන. නමුත් නෑ, මේක අපි කරේ නැතිනම් සෝබා දහම විසින් කරවනවා. උණ හැදිලා පාචනය ඇතිනවා. ඒ වගේ මේ අධිකතර විස පිටවිරීම පමණක් සිද්ධ කරලා ඉතුරු විස තැම්පත් කරගෙන ඉන්නවා. අන්නේ ඉතුරු වුණු අන්තිම විස තන්තුවත්, විස කියලා මං හඳුන්වන්නේ කැවිච්ච නෙමෙයි, පිටකිරීමේ ක්‍රමවේද පහක් තියෙනවා. ඒ පහට තමයි පංචකර්ම කියලා වමන, විරේක, නස්න, වස්ති, රක්ත, මෝක්ෂණ පහ. ඔබතුමා කිව්වනේ අර නියතයෙන්ම මරණය උරුම වෙනවා කියලා මේ දේවල් කරේ නැති වුණාම
මරණය උරුම නොවුනත් වෛද්‍යතුමනි මහිතන අද සමාජයේ ගොඩක් දෙනෙක් මේ සමහර ලෙඩ නිසා ජීවත් වෙන්නේ මරණය පෙනිපෙනි සමහර වෙලාවට. මම හිතන්නේ ඒටත් එක හේතුවක් වෙන්න පුළුවන් අපි මේ දේවල් අමතක කිරීම, අපි ඒවා බැහැර කිරීම අපේ සමාජය තුළේ. කෙනෙකුට මේ වචන ඇහෙනකොට පොඩ්ඩක් බය හිතෙන්නත් පුළුවන් වමන කරන එක ගැන, රක්ත මෝක්ෂණය කරන එක ගැන, මේ වගේ දේවල් කරන. අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ, ආයුර්වේදයට අනුව මොන පදනමකින්ද මේ දේවල් කරන්නේ, කොයි ආකාරයෙන්ද, කවුද මේකට සුදුසු, කවුද මේකට නොසුදුසු, මේ සඳහා ප්‍රයෝග මොනවද කියන එක අපි පොඩ්ඩක් එතනින් පටන් ගමු. ඔව්, ඇත්තෙන්ම මේ ඔය වමන කියන වචන, වමන විරේක වචන ටිකම ටිකක් වෙනස් සහ ප්‍රතිකාර වශයෙන් කට්ටිය ටිකක් තිගැස්සෙන සුළුයි. ඉතින් ඒ නිසාම මේක සඳහා හැමෝටම මේ ප්‍රතිකාරය කරන්න වාසනාව ලැබිලා නැහැ. ඒක මම නම් කියන්නේ මේක බොහොම ලොකු වාසනාවක්, ක්ෂණික ප්‍රතිකාර සුවයක්. අවුරුදු 2000 පරණ ඉතාම ප්‍රචලිත මේ රජවරු විසින් පාවිච්චි කරගත්ත ක්‍රමයක් සහ අපිට දැනට ගුණ තියෙන අවුරුදු 15-16 පැරණි ඉසරද, පැරණි උදරාබාධ එක පංචකර්මයකින් සුව වෙන අවස්ථා එමටයි. එතකොට පංචකර්මයක් කරගන්න කාටරි පුළුවන් කියන්නේ ඔහු වාසනාවන්තේ. බැරි පිරිස තමයි වැඩි. ගර්භණී මාතාවන්ට මේක කරන්න බෑ. එතකොට වයෝවෘද්ධයට, බියසුල්ලන්ට බෑ, අති ස්ථූල වූවන්ට බෑ, ඉතාම ලදරුවන්ට බෑ, අධික වයස්ගත වූවන්ට බෑ, චංචල අවස්ථාවේ ශෝකයෙන් පීඩිත වෙච්ච අයට බෑ. ඒ වගේම මනසෝන අවස්ථා, ඒ කියන්නේ මනසට මරමුණු යන කෙනෙකුට අපිතමුකු දැන් ණයකින් හරි මොකෙන් හරි පීඩාවට පත් වෙලා මනස වෙනස් කැළඹීමකින් තියෙන අයට බෑ. ඔවුන් බලද්දි මහා පරාසයක් තියෙනවා, මේක කරන්න බැරි. ඒ අස්සේ ටික දෙනෙක් එකතු වෙනවා. ඒ පිරිසට අපිට හොඳ කාය ශක්තියක් තියෙන, නාඩි බල ඇති, සුදුසු ප්‍රතිකාරයට සුදුසු අයට අපි මේක යොදනවා. ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙන. දැන් ඔබතුමා සඳහන් කළ ආකාරයකට සමාජයේ ඉහළ පැලන්තිය පුද්ගලයෝ තමයි සමහරලාවට මේකට වරප්‍රසාද ලබන්නේ. ඔබ කිව්වා මේක කරගන්න යම්කිසි වාසනාවක් තියෙන්න ඕන කියලා. මම දන්නවා මේකේ ප්‍රයෝග ගැන කතා කරනකොට ලෙඩ රෝග වළක්වා ගැනීම වගේම රෝග සුව කර ගැනීම වගේම අපේ දීර්ඝායුෂ වින්දනය සම්බන්ධවත් මේක මං හිතන්නේ බලපාන ප්‍රධාන කර්මයක් මේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ බාහිර පෙනුම ඒ ආකාරයෙන් තියාගන්න, වයස්ථාපන ඖෂධ හැටියට වයසට යෑම වළක්වා ගැනීම, මේ රූපලාවන්‍ය ඉහළ මට්ටමක මේ සඳහාත් මේ පාවිච්චි කරන බව මම විශේෂයෙන් දන්නවා. ඒ වගේම ඔබතුමා සඳහන් කළා වෛද්‍යතුමනි මේ ශරීරයේ තිබෙන විෂ ඉවත් කිරීමද. මේක මං හිතන්නේ බටහිර රටවල ඩීටොක්සිෆිකේෂන් කියලා බොහොම ප්‍රචලිතව කරගෙන යන ප්‍රතිකාරයක්. කොයි ආකාරයටද මේ විෂ අපේ ශරීරය තුළ එකතු වෙන්නේ? අපි කරන කියන දේවල් මේකට සම්බන්ධද? අපේ ඇවතුම් පැවතුම් මේකට සම්බන්ධද? ආකාරයෙන්ද මේක සිද්ධ වෙන්නේ? අපි විෂ කියන එක ගත්තාම විෂ කියන වචනෙම අපිට පොඩි තිගැස්මක් ඇති වෙනවා. ඉතින් විෂ දීම දැන් ගොඩාක් අපි දකිනවා මේ ලෙඩ වෙනවා, මට කවුරුර කන්න බොන්න දීලා තමයි මේ විෂ පන්තියත් එක්ක එකතු වෙලා තියෙන්නේ. නමුත් අපි මේ ගොඩාක් විෂ වර්ග අපි හිතමු ඇත්තටම කෙනෙක් තව කෙනෙකුට විෂ දෙනවා. ඒ විෂ දෙන්නේ ප්‍රාණග්‍රහණය කරලා හැම නැති වෙලා යන්න මිසක් ඔය වගේ ජීවත් වෙන්න නෙමෙයි. ඒ නිසා අපිට උපකල්පන කර හැකි මේ විස තමන් විසින් තමන්ගේ ආමාශය ඇතුලේ තමන් විසින්ම ගොඩනගාගත්ත විස. අපි ඒකට කියනවා සන්දාන විස කියලා. ඉගුරුයි මඤ්ඤොක්කයි අපි දන්නා එකතු කරපුවාම වෙනම විසක් ඇතිවෙනවා. දැන් සන්දාන වෙන ගොඩක් දේවල් විස වෙනවනේ. අපි දන්නවා සන්දාන විස කියලා තමයි මේක හඳුන්වන්නේ. ඒකට මේ වගේ ඇඟ ඇතුලේ විස පන්ති නැති වෙන නොගැලපෙන ආහාර, අවේලාවේ ආහාර පාන ආදී, එතකොට චින්තතා නිසා විස ඇති වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා යමක් කියවනකොට අපි කියන මනසට ලැබුණු සංවේදනයකින් සමහරවිට කියනවා මගේ බඩ පපුව දාලා ගියා කියලා. ඒ මනසත් එක්කත් සම්බන්ධ වෙනවා මේ විස, ලේ විස වෙනවා. මගේ ඉතින් ලේ විස වෙන්නේ ඕක ඇහුවාම තමයි කියලා කියනවා. ඒ කියන්නේ අපි පැරන්නෝ මේකේ අනු මේ වචන එළියට දාලා තියෙන්නේ මහා පුළුල් විමර්ශනයක් කෙරිලා. ඉතින් මේ විස පන්තිය ඉවත් කිරීම සඳහා එක්කෝ ඒ විස ඉහට ගැහුවොත් සෙම නිසා අපි නස්න කරනවා. ඒ විස අදෝ මාමාසෙ දිගේ බඩවැල් දිගේ ගිහිල්ලා ඇඟට අල්ලලා තිබුණොත් විරේචන කරනවා. ඒකම ලේවලට ගිහින් තිබුණොත් රක්ත මෝක්ෂණ කරනවා. මේ ඒකම ආමාශගත කුක්ෂි වලට ඇවිත් තිබුණොත් වස්ති කරනවා. ඒ විදිහට තමයි මේ විෂ හරණය සඳහා මේක කරන්නේ. මේක කිරීමෙන් ඔබතුමා කිව්වා වගේ නැවත උප්පත්තියක් වගේ නැවත මේ ශක්තිමත් වීමක් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වෙනවා. ඔව්, දැන් ඔබ සඳහන් කළා මේ ශරීරයේ දොස්
මංහිතන්නේ දූෂණය වෙන විධ ක්‍රම පිළිබඳ. ඒවගේම තමයි අපේ මනස දූෂණය වෙන විධ ක්‍රම පිළිබඳවත් මංහිතන් අපේ බුදු දහමේ කතා කරනවා. මේ අකුසල මූල කියලා අපි සඳහන් කරනවා. ලෝභ, ද්වේෂ, මෝහ, ඒවගේම ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මේ වගේ දේවලුත් අපි සඳහන් කරනවා. මේවා නිසා අපිට ලෙඩ රෝග ඇතිවෙන්න පුළුවන්ද වෛද්‍යතුමනි? අනිවාර්යයෙන්. ගොඩක් අදින්නාට ඇදුම හැදේ කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ අදිනවා, අදින එකට තව කෙනා ඊලේ ඊලේ කියලාත් කියනවා. මේ කියන්නේ ඇදුම තියෙන සියලුම රෝගෙ මේකට ආවා කියලා නෙමෙයි. ගොඩක් අය අදින්නේ හූල්ලනවා, ඇදුම රෝගය වගේ දෙයක් දැන් අපි හිතන්නේ මානසික වෙන එකක් කියලා. ඉතින් හූල්ලලා මට මේ විපත වුණා, මම මේ හිතපු දේ මට ලැබුණේ නැහැ ආහාර මේ කියලා එයා ගැනම කම්පා වුණාම මේ ඇදුම කියන රෝගේ එනවා. තවත් රෝග තියෙන අනුන් කෙරෙහි වෛර කරපුවාම එන රෝග. ඉතින් මේ ඒ රෝග වෙන වෙන වශයෙන් මම හඳුන්වන්න යන්නේ. එතකොට ඒ රෝගේ තියෙන සාන්ත කෙනෙක් වුණත් හිතන්නේ අර විදිහටනේ. නමුත් රෝග ගොඩක් තියෙනවා මනස විකෘති වීම නිසා, මනසට පීඩන එකතු කිරීම නිසා. ඒ කියන්නේ මානසික රෝගයක් ඇති වෙන්නේ නැහැ, ඒක කායිකව එළියට දානවා. ඒ කායිකව ඒ රෝගේ දිගට තියෙනවා සමහර විට ඉතාම ප්‍රබල දද කුෂ්ඨ වගේ දේවල්, ලේ විසවීම, මුත්‍ර විසවීම, ඒ වගේ උපධාතු විසවීම ඇති වෙන්න පුළුවනේ. ඒ ඔබතුමා අර කිව්ව රාග දේශ මෝහ, ඒ රෝගේ කායික වුණාට එහි මූලයේ සමහර වෙලාවට මානසික ඇතිවන තත්ත්වයක් කියන කයෝබ කියන්නේ. ඔව්, පැහැදිලිවම මානසික ඇතිවන තත්ත්ව තියෙනවා. මොකද මට මතකයි ඔබතුමා ওই කතාව කිව්වහම රාජාවලිය සඳහන් වෙනවා මේ දුටු කැමුණු රජතුමා දරුණු කුෂ්ඨ රෝගියෙකුට ප්‍රතිකාර කළා කියලා ඒ රෝගියා සඳහා මානසික රෝග චිකිත්සාවක් යොදා ගනිමින්. මොකද දුටු කැමුණු රජතුමාට වැටුණා මේ කුෂ්ඨ රෝගයට දරුණුව පෙළෙන කාලයක් තිස්සේ පෙළෙන මේ රෝගය සඳහා බලපාන්නේ අර මානසික මූලය කියලා. ඉතින් එතනත් මං හිතන්නේ ආයුර්වේදයේ සහ බුදුදහමේ පරමාර්ථ එකයි. කායික සහ මානසික විමුක්තිය තමයි මං හිතන්නේ අපි දෙකේම බලපාන්නේ. එතකොට වෛද්‍යතුමනි අපිට සඳහන් කරන්නකෝ, ඔබ සඳහන් කරපු මේ සිතුවිලි වල ඇති වෙන දූෂණය නිසා ශරීරයේ දූෂිත ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්, අපි ගන්න ආහාර නිසා, එවතුම් පැවතුම් නිසා, කොයි ආකාරයෙන්ද අපි සාමාන්‍යයෙන් මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ? මේ තත්ත්වය අපිට අවම කරගන්න, මෙහි තිබෙන තීව්‍රතාවය අඩපණ කරගන්න කොයි දේවල්ද අපි කළ යුත්තේ, නොකළ යුත්තේ කියන එක අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්න. ඔව්, අපිට තියෙනවා, අපි මේ ආහාර ගැන හිතුවොත් අපිට මේ දිවක් කියලා දෙයක් ලැබිලා තියෙනවා. ඒ දිවේ මధుර, අම්ල, ලවණ, කටු, තික්ෂ, කසාය කියන රස අයකින් අපිට යුක්තයි. ඒ වගේම අපිට ලැබිලා තියෙනවා බුද්ධියක් කියලා දෙයක්. ඇස, කන, දිව, නාසය කියලා ඉන්ද්‍රිය වර්ගකුත් තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙක් මේකේ අසීමාන්තිකව මේ වින්දනය ලබන්න ගියොත් ඔහුට මේ රෝගාබාධ, නොයෙකුත් රෝගාබාධ ඉතා ඉක්මනින් වැළඳීමට පුළුවන්. ඒ නිසා මේක වින්දනය නොකරම සිටියොත් එතකොට අපි කියන එකත් ප්‍රඥා පරාද අවස්ථාවක්, වැඩ ගන්නෙම නැතුව සිටීම, ඒකනොත් රෝගාබාධ එන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමානුකූලව මේව පාවිච්චි කරන විදිය, ඒ ගැනත් බොහොම සඳහන් තියෙනවා. ඒ අනුව බුද්ධිය කියලා දෙයක් අපිට ඉපදෙනවා. බුද්ධිය වෙනම අපිට විශ්වවිද්‍යාලවලින් එහෙම ගන්න බැරි දෙයක්. අධ්‍යාපනයෙන් ගන්න අමාරු දෙයක් තමයි බුද්ධිය ගැන මුවහත් කිරීම. ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ ජීවන රටාවට ගැළපෙන ආකාරයෙන් ආයුර්වේදයේ නිර්දේශ තියෙනවා. දැන් වාත වැඩි කෙනාට සුදුසු ආහාර පාන, වාත ප්‍රකෘති අපිට සොයා ගන්න පුළුවන්. පිත වැඩි කෙනාට සුදුසු ආහාර පාන, පිත ප්‍රකෘතික, ඒ වගේ තමන්ට සුදුසු ආහාර පාන ආදියත් එක්ක එකතු වෙලා විස ඇති වෙනකොට ඒ විස සන්ධානය කර ගැනීම, සන්ධාන විස ආදී පිළිබඳ හොඳ කල්පනාවකින් ආහාර ගැනීම, ඒ වගේ අවධානය සිටපුවාම අපිට පුළුවනේ ගොඩක් රෝගාබාධ වලින් වැළැක්වීම සඳහා. ඔව්, මං හිතන ඔබතුමා සඳහන් කළේ මේ අපේ බුදුදහමේ සඳහන් කරනවා මේ අරමුණු ගැනීමේදී යම් කිසි ශික්ෂණයක් අපි තුළ වර්ධනය කරගත යුතුයි. ඒ නිසා තමයි මේ යෝනිසෝ මානසිකාරය කියන එක අපි වැඩි දියුණු කරගත යුත්තේ කියන එක. මං හිතන ඒක වෙනම මාතෘකාවක් අපි මේ කතා කරමින් සිටින්නේ. සිතුවිලි වලින් හෝ අපි මේ කරන අනිකුත් දේවල් නිසා හෝ අපේ ශරීරයේ එකතු වෙන්නා වූ, ඇතිවන්නා වූ දූෂිත ද්‍රව්‍යයන් පිළිබඳ, විෂ ද්‍රව්‍යයන් පිළිබඳ, ඒවා ශරීරයට කොයි තරම් දුරට අහිතකර වෙනවද, ලෙඩ රෝග නිර්මාණය වීම සඳහා ඒවා කොයි තරම් දුරට බලපානවද කියන එක පිළිබඳවයි අපි මේ කතා කරමින් සිටින්නේ. විශේෂයෙන් මේ පංචකර්ම චිකිත්සාව මේ සඳහා උපයෝගී කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඔබතුමා සඳහන් කරා මේ පංචවිධ ප්‍රතිකාර පිළිබඳ
නස්්‍යකර්ම පිළිබඳ වමනිකර්ම පිළිබඳ විරේචන රක්තමෝක්ෂණ අපිට එකින් එක පැහැදිලි කරල දෙන්නක වෛදතුමනේ කොයි ආකාරයෙන්ද මේක සිද්ධ වෙන්නේ මොන විදිහටද මේක ප්‍රතිඵල අපිට ලබාගන්න පුළුවන් කියන එක පිළිබඳ. ඕ අපිට මේක වමන කර්මය ගැන ගත්තාම ආමාශයට නාභියට ඉහලින් ඇතිවෙන බොහෝ රෝග සෙම්ප්‍රධානයි. එතකොට සෙම සඳහා ඉතාම ප්‍රශස්ත දෙයක් තම මේ වමන කර. ඉතින් මේ වමන කරනවා අය කියලා මේ ආව ඉඳගත්ත වමන කරන්න අපහසුයි. ඒ නිසා ඊට වමනය සඳහා රෝගියෙක් හෝ නීරෝගියෙක් මේක නීරෝගියකටත් කරගන්න පුළුවන් රෝග ඇතිවීම සම්භාවිතාව අඩු වීම සඳහා. ඔව් මං හිතන්නේ ඒකත් අපේ ප්‍රධාන පරමාර්ථයක් ප්‍රධාන අරමුණක් මේ වැඩසටහනේ නිරෝගී පුද්ගලයාගේ නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා වගේම රෝගී පුද්ගලයාගේ මේ රෝගී තත්ත්වය කොහොමද කල්මනාකරණය කරගන්නේ කියන එක ගැන තමයි අපි දීර්ඝ වශයෙන් කතා කරන්නේ. ඒ නිසාමයි මේ ප්‍රතිකාරය පිළිබඳ කතා කරන්න අපි ඔබතුමාව මේ මැදිරියට කැඳවගෙන ආවේ. කියන වෛද්‍යතුමනි, ඉතින් මේ වමනය කරනකොට වමනයට කලින් අපි ඔවුන්ට සේද ගැන්වීම කරන්න ඕනේ. සේද ගැන්වීමට පෙර තෛල තක්‍ර වෙදි අනුව පපුව හිස ඒ ආශ්‍රිත ප්‍රදේශයන් වලට හොඳට තෙල් සම්බාහන විදි කරන්න ඕනේ. පූර්ව කර්ම කියලා අපි සඳහන් කරනවා. පූර්ව කර්ම ගොඩාක් වෙලාවට අපි ඔය පංචකර්ම කියන බෝඩ් යට දකින්නේ අර පූර්ව කර්ම වලත් මුලම ටික විතරයි. ඒ ටිකෙන් රෝග සුවයක් එන්නේ පොඩි සහනයක් එනවා මිසක් සම්පූර්ණ සුවයට නම් එක්කෝ වමන කර්මයකින් ඉවර කරන්න ඕන. මේ පහම එකවර එක්කෙනෙකුට කරන්න බෑ. පහෙන් එකක් තමයි එක් අයෙකුට අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඒ වමන කර්මය කිරීමෙන් ඒ වගේ දෝෂ අනුමද්දේ තියෙන සෙම් දෝෂ ඔක්කොම ඔටම සුවයි. එතකොට ඉන් පස්සෙත් අපි තියෙනවා පශ්චාත් කර්ම කියලා. මොකද මේ ප්‍රධාන කර්මය තමයි වමන කර්ම, පශ්චාත් කර්ම. මේ හැම පංච කර්මයකටම මේ වගේ පූර්ව කර්මයක් යොදනවා. නස්නත්ය ආකාරයෙන් නස්නවලදී වමන විරේක කියන එක දැන් ඌර්ධව භාගයේ දෝෂ ඉහලින් ඉවත් කරා, අදෝ භාගයේ තියෙන දෝෂ අදෝ මගින් ඉවත් කිරීම සඳහා අපි සාමාන්‍ය එදිනෙදා කරන ක්‍රියාදාමයෙන්ම වේගවත් කරලා ඊට වඩා චිකිත්සාවලියක් අනුව බලය යොදලා සම්පූර්ණ සුද්ධ කිරීමක් අපි සිදු කරනවා. මේ ඉතාම ඉපරණි ක්‍රමවේදයක්. එතකොට මේක රාජරාජ මහාමාත්‍යාදී වරුන් විසිනුත් ඒ කාලේ බොහොම මේ සුරුවෙන් වැඩගත්ත කාලයන්නේ. ඉතාම සංස්කෘතිය දියුණුත් අංගයක් කිරීම සඳහා කායික වෙහෙසුණු මානසිකව වෙහෙසුණු ඒ කාලේ සැලසුම් අදටත් නැහැ ගොඩක් අපි දැක්කම වැවමනුල. එතකොට මානසිකවත් අපිට වඩා මේ වෙලා තියෙනවා. අදට කායිකවත් එහෙම අනිත්‍යක අපි දන්නවා. මානසික ඔබ සඳහන් කරපු මේ තත්ත්වය, මානසික සමනකාරී තත්ත්වය, මානසික සමතුලිතතාවය පිළිබඳ ඔබ කතා කරන වටක් වෙච්ච දෙයක් තමයි මේ ආයුර්වේදය මානසික රෝග සඳහා පවා, මානසික රෝගවලට කරන ප්‍රතිකාරයේදී පවා මේ විරේචන කර්ම පිළිබඳ ලොකු අවධානයක් යොදලා තිබුණා. ලොකු සැලකිල්ලක් යොදලා දැන් අද නවීන විද්‍යාවේ සඳහන් කරනවා දෙවෙනි මනස අපේ ආහාර ජීර්ණ පද්ධතිය කියලා. මං හිතන්නේ ඒ නිසාම වෙන්න ඇති අපේ මුතුන් මිත්තන් මේ පිළිබඳ දැනගෙන සිටින්න ඇති. මේ ආහාර ජීර්ණ පද්ධතිය ඇති වෙන යම් යම් සංකූලතා නිසා පුද්ගලයාගේ මානසික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියන එක. ඔව් ඔබතුමා හරි. මම ඉංග්‍රීසි කියුමක් මට මතක් වෙනවා. ඒක කියනවා දවසක් සතුටින් ඉන්න නම් මනමාලියක් ගන්න කියලා. දවස ඊට පස්සේ ඉඳලා ඒක දුකක් කියන. දවස් දෙක තුනක් සතුට පැයක් සතුටින් ඉන්න හොඳ ආහාරයක් ගන්න කියලා. එතකොට ආහාරයේ ඍජු සම්බන්ධතාවය ජීවිතයේම සතුටින් ඉඳ වැඩ කරන්න කියලා දෙනවා. ඉතින් වැඩ කිරීම සඳහා අවශ්‍ය වෙන ශක්තිය ලබා දීමට මෙන්න මේ වගේ ආමාශය සුද්ධ කිරීම ඉතාම වැදගත්. ආමාශය සුද්ධ කරොත් විතරයි ආමාශයට ඊළඟට අපි ඇතුළත් කරන දේවල් අපි ආහාර වේවා, ඖෂධ වේවා, පාන වර්ග වේවා බොහෝ වෙලාවට ආමාශයෙන් තමයි අපි ආමාශයක යුෂ වලින් තමයි අපි ඇදලා අපේ ශරීරයේ සියලු ධාතුන් කරා ඇදගෙන යන්නේ. එතකොට හරියටම කුඹුරක් අපි අස්වද්දන ක්‍රමය බැලුවොත් නිකම්ම කුඹුරේ මේ වී ඉස්සට පැලවෙන්නේ නැහැ. ඒක මඩ කරලා දෙහිය හාලා පෝරු ගාලා සකසනවා වගේ දෙයක් තමයි මේ විරේචන කර්මය කරාට පස්සේ මේ ආමාශයේ ඉතාම ශක්තිමත්. එතකොට මේ ආමාශයට අපිට පුළුවනේ ඉතාම විශිෂ්ට ඖෂධයක් ඇතුළත් කරන්න නියමිත මාත්‍රානුකූල දක්ෂ වෛද්‍යවරයෙකුට පුළුවන් තීරණය කරන්න දැන් මොකද්ද මෙයාට දෙන ඖෂධය. මෙයාට මෙච්චර කල් තිබුණු රෝගයට උෂ්ණාධික රෝගයෙන් නම් සිසිල් කරන ක්‍රමවේද ඒ දෙන ඖෂධයේ බිඳුවක් බිඳුවක් පාසා ආමාශයෙන් ඇදලා අරන් ඒ ශක්ති කලම්බය
විකසිත වෙනවා. එතකොට අපි දන්නවා මේ අගේ වැඩි කිරීම සමහර වෙළඳ භාණ්ඩවල අපි කරන දැන් ගම්බිරිස් ගත්තොත් සුදු ගම්බිරිස් කරලා අගේ වැඩි කළා. ඒ වගේ මේ ඖෂධයේ තියෙන අගේ වැඩි කිරීම සඳහා ආමාශික කෝෂ්ඨ සුද්ධිය කරපුවාම මේ ඖෂධයේ තියෙන බල දෙගුණ තෙගුණ වෙලා අර ආමාශයට ඇදලා ගන්නවා. ආමාශයේ තෙල් තට්ටු තියෙනවා නම් ඒවයින් බැඳිලා තියෙනවා නම් මේ විදිහට උරුලා ගන්නෙ නැහැ. ඒ සඳහාත් අපි ඔය ගිතල පාවිච්චි කරනවා පූර්ව කර්ම සඳහා පශ්චාත් කර්ම සඳහාත්. ඒ දැන් මේක සුද්ධ කරාට පස්සේ ආමාශයට නැවත ආහාර දෙන්නේ ක්‍රමවේදයකට. ඒ කියන්නේ අපි නැවත ඉපදුනා වගේ අම්මගෙන් ඉස්සරවම කිරි බීලා අපි ආමාශයට කිරි ගියා. කිරි බොන්න හම්බුනේ නැති අයට කොත්තමල්ලි තඹපු වතුර දුන්නා. දැන් ඒකත් අපිට විශේෂ සඳහනක් අර එක එක වර්ග කිරිපි කොත්තමල්ලි බීලා හැදිච්චි ඉතාම ප්‍රභූවරු ඉන්නවා. දෙමව්පියෝ නැති වුණ අවස්ථාවල කොත්තමල්ලි කිරි වලට ප්‍රතිනිධි. ඒ වගේ අපි මේ අවස්ථාවේදී නම් දෙන්නේ ආමාශය සුද්ධ කරාට පස්සේ මුං ඇට වගේ දෙයක් දිය දාලා පැල මුං තඹපු යුස ගත් පෙරාගත් යුස ලුණු මොකුත් නැතුව දෙන්නේ අර ආමාශයේ සුද්ධ කෝෂ්ඨය දිහා බලන්න. ඊට පස්සෙ දෙවනි තුන්වෙනි වේලෙදි තමයි අපි කෝෂ්ඨයට ඖෂධ එකතු කරන්නේ. ඉතින් විරේචන කර්මය ඒ තරම් ප්‍රබල අද්දුටු ප්‍රත්‍යක්ෂ විදියක් මේ ගෙවල් වල නිතර භාවිතා කරිය යුතු. මං හිතන්නේ වෛද්‍යතුමනි ඒ විතරක් පමණක් නෙමෙයි මේ පංචකර්ම යොදා ගැනීමේදී අපි කලාව බලනවා, ඒ වගේම තිති බලනවා, වේලාව බලනවා, දිනේ බලනවා, මේ දේවලුත් මේකට අදාළයි නේද වෛද්‍යතුමනි? අපි කලාව බැලීම විශේෂයෙන් කරනවා. අපි දින බැලීමෙන් දැන් අපි හිතමුකෝ අපි ඔන්න පංචකර්ම වමන විරේක මේවා කරන්නේ නැහැ පොය දවස්වල. මොකද හඳ මුදුන් වෙනවා. හඳ පායනකොට ඒක ලොකු බලපෑමක් නැහැ කියලා තමයි බටහිර මේ වෙනකම පිළිගත්තේ නැහැ. ඉරේ විතරයි බලපෑම. නමුත් දැන් එතුමන්ලා අපිට වඩා මේක පිළිගන්නවා. ඒකත් ලොකු සතුටට කරුණා. හඳ පායනකොට කපු උන්මාදයේ තියෙන අයට මේක වැඩි වෙනවා. කකුලුවන්ගේ මාංශලමය කොටස් අඩු වෙලා මේ දීර්ඝගතිය වැඩි වෙනවා. වඩදිය බාධිය කියලා එකක් ඇදෙනවා. එතකොට උණගස් දිගේ උණ පුරුක් දිගේ උඩට හඳ එළිය නිසා වතුර අදිනවා. මෙන්න මේ පෘථුවියට මෙච්චර බලපෑමක් කරන්නා වූ සඳකිරණ කායික ශරීරයටත් බලපානවා කියන එක ඒ කාලේ ඉඳලා අපි අවබෝධ කරගෙන තියෙනවා මේ ආයුර්වේදේ හරහා. යම්කිසි කෙනෙක් බුද්ධත්වය අවබෝධ කරගන්නේ, යම්කිසි කෙනෙක් පෙරම් පුරලා හරි බුද්ධත්වය අවබෝධ කරගන්නේ මේ සඳ පායක සොම්නස් සහිත මෝහය ඇතිවන දවසක. දකින්න තියෙනවා මේ අපේ පැරණන් විසින් මේ ඉතාම මැනවින් විද්‍යාත්මක දැන් නවීන විද්‍යානුකූල හේතුපාදක පවා ප්‍රකම්පණයට පත්වන සොයා ගැනීම මෙව්වා. ඒ නිසා මේ කාලේ මේක කරන්න එපා, මේ වෙලාවේ මේක කරන්න. දැන් ජීවිතය ගත්තොත් පොඩි කාලේ සෙම වැඩි, තරුණ කාලේ පිත වැඩි, වයසට යනකොට වාත වැඩි. ඒක දවසෙත් එහෙමයි, උදේ කාලේ සෙම වැඩි. එන අපි නස්න සඳහා යොදාගන්නේ උදේ කාලේ, දවල් කාලේ පිත වැඩි. ඒ නිසා ඒ දවල් කාලේ ඇතුළතදී ගොඩක් වෙලාවට විරේචන කර්මත් යොදනවා, රාත්‍රියෙදිත් කරනවා. එතකොට රාත්‍රී කාලෙදී වාතය වැඩි නිසා සම්බාහන විදි, තැලීම් පොඩි කිරීම මේ විදි ගොඩක් වෙලාවට යොදන්නේ රාත්‍රී දහවලුත් කරනවා. හැබැයි මධ්‍යාහන 12 ඉඳලා 2 අපි දකින සම්බාහනාගාරවල මේක සිද්ධ වෙන්නේ නැහැ. මේක මුදල් මේසෙීමේ අරමුණෙන් කරන නිසා එයින් වැරදි චිත්‍රණයක් දෙනවා අලුත් පරපුරට. නමුත් මේක ඉතාම පැහැදිලිව මෙන්න මේ කාලමේට සුදුසුයි, මේ කාල නුසුදුසුයි කියලා දෙනවා. ඒ වගේම තව අවස්ථාවක් දීලා තියෙනවා ඉතාම වේගෙන් සමහර අවස්ථාවලදී මේ න්‍යාය අපිට බිඳින්න අවස්ථා දීලා තියෙනවා. වෛද්‍යවරයාගේ දැනුම අත්දැකීම උපයෝගී කරගෙන ඉතාම පැහැදිලිව. ඒ වගේම අපි පොළොන් දෂ්ටනයක්, සර්ප දෂ්ටනයක් සිද්ධ වෙලා පොයේ දවසේ ගෙනාවොත් අද පොය ඒකින්න මේ නස්න කරන්න බෑ කියලා අපිට තියන්න බෑ. ඒ වෙලාවේදී කෘතහස්ස වෛද්‍යවරයෙක් විසින් ඒක බාර අරගෙන ඒ නස්සේ සිදු කරන අවස්ථාව දීලා තියෙනවා. ඒ කියන්නේ මේ නීති රාමු වෙනස් කර හැකි අවස්ථාවන් ඉතාම විචක්ෂණ බුද්ධියෙන් දෙන අවස්ථාව දීලා තියෙනවා. ඔබතුමා සඳහන් කළානේ අර සඳ මෝරනකොට කපෝන්මාදය වැඩි කරනවා කියලා, වැඩි වෙනවා කියලා, එහෙම නැත්නම් මෝහෝන්මාදය වැඩි වෙනවා කියලා. මට බොහොම ලස්සන කතාවක් මතක් වුණා. අර උම්මග්ග ජාතකයේ කාවින්ද කියන පඬිතුමාට මේ හැම පෝයකදීම මේ වියරුවෙන් කෑ ගහන තත්වයක් ඇති වුණා කියලා උම්මග්ග ජාතකයේ සඳහන් වෙලා තියෙනවා. සමහර වෙලාවට අපේ මේ සාම්ප්‍රදායික මතවාද හාස්‍යයට ලක් කරපු යුගයක් තිබුණා වෛද්‍යතුමනි. නමුත් ඔය කතාව කියනකොට සමහර වෙලාවට සමහරු අහනවා ඒක ඇති සම්බන්ධතාවයක් නැහැ, අපි ප්‍රායෝගිකව අත්දකින්න දෙයක් මේක, මේ සත්‍යතාවයක් තියෙනවා කියන එක. මෑතකදී වෛද්‍යතුමනි
කැනඩාවේ මානසික රෝහලක පරීක්ෂණයක් කරලා තිබුණා. මේ පරීක්ෂණය අනාවරණය වුණා උන්ගේ මේ මානසික රෝහලේ පෝය දවසට ෆුල් මූන් ඩේ එකේදී ඇඩ්මිෂන්ස් ගන්න වැඩි වෙනවා කියලා. බලන්න මේ මිනිස්සු අපේ මේ සාම්ප්‍රදායික ඥානයේ දැනුම කොයි ආකාරයෙන් නැවත ඔප්පු කරන්න උත්සාහ කරනවාද කියලා. ඒක හාස්‍යයට ලක් කරන්න නැතුව, ඒක අවඥාවට ලක් කරන්න නැතුව. මොකද මම දකින විදිහට විද්‍යාව තාම දියුණු නැහැ අපි මේ සාම්ප්‍රදායිකව අපි මේ ගෙනාපු දේවල් ඔප්පු කරන්න. ඉතින් මෙන්න මේවයි මේකේ තියෙන පදනම. අපි මේ කතා කරමින් සිටින්නේ පංචකර්ම චිකිත්සාව අපේ නිරෝගීතාවේ ස්ථාපිත කර ගැනීම සඳහා කෙසේ උපයෝගී කරගත හැකිද යන්න පිළිබඳවයි. ඔබ කතා කළා විවිධ ක්‍රම පිළිබඳ. අපිට ඉතුරු ක්‍රම පිළිබඳවත් පැහැදිලි කරලා දෙන්න වයිද? කොයි ආකාරයෙන්ද ඒක සිද්ධ වෙන්නේ කියලා? ඔව්, අපිට තවත් ක්‍රම ටිකක් ඉතුරු නම් ඒත් එක්ක මට පොඩි සිතුවිල්ලක් ආව. දැන් මේ දැන් විද්‍යාව දියුණුයි. විද්‍යාව දියුණු කියවට මම හිතන විදිහට විද්‍යාව බොහොම දුර්වල මට්ටමක තාම තියෙන. ඒකට මට හිතන දකින්න තියෙන සාක්ෂියක් තමයි අපි එක්ස් ස්කෑන් කරන, MRI ගන්නවා, විනිවිද ඇඟ දකිනවා. ඔය මොකක් ගත්තත් අපි කවුරුත් තාම දැකලත් නැහැ, හිතලත් නැහැ. මේ හිත කියලා එකක් තියෙනවනේ. ඒකක් මේ එක ස්කෑන් එකකට වැටලා නැහැ. එක MRI එකකට වැටලා නැහැ. එහෙනම් මේ දෘශ්‍යමාන අදෘශ්‍යමාන දෙයක් හෝ මේ ඇතුලේ තියෙන දේ පිළිබඳව තව පුළුල් විග්‍රහයක් කරගන්න පුළුවන් තත්වයක විද්‍යාව ඇවිල්ලා නැහැ. එනිසා විද්‍යාව මිත්‍යාවක් වෙන අවස්ථාවලුත් අපි දකිනවා. දැන් අපිට පුළුවන් තර්ක කරන්න මෙයාට හිතක් නැහැ, මෙයාට මෙච්චර ස්කෑන් කරා මෙයාට හිතක් නැහැ කියලා. එතකොට ඒ වගේ පුළුල් සංදානයේදී අපිට මේ ආයුර්වේදයේ මේ පිළිබඳ හිත පිළිබඳ පුළුල් සංවාද ඉතාම නමුත් අපි ආත්මය ගැන කතා කරන්නේ. මොකද ආත්මය ලෙඩ වෙනවා අඩු නිසා. අපි දකිනවා නස්න කිරීම, වමන විරේක නස්න. නස්න කිරීමත් ඉතාම විශිෂ්ටයි. පාසල් යන දරුවන්ට මේ ධාරණ ශක්තිය ඉතාම මැනවින් තබා ගැනීමට කෙස් රැවුල් දැඩි වෙනවා. මේක නස්න ඉස්සර නම් මේ නස්න කරගත්තේ ස්වංකෘතව නස්න කියලා තිබුණා. එක කෙණ්ඩියේ නාල දෙකක් තියෙනවා, වතුර නස්නයක්, ජල නස්නයක්, කවුරු හරි විසින් තමන් විසින් කරගන්නවා ඒ නස්නය. දැන් අපිට රෝගාබාධ නැතත් නස්නයක් කරගන්නවා නම් වටිනවා. අපිට හම්බ වෙනවා අවුරුදු 10 15 සමහර රෝගීන් දැඩි ඉස්සරද මිග්‍රේන් කියලා බෙහෙත් බොනවා, ඉරුවරද වලට වෙනම බෙහෙත් බොනවා, ලොකු ලොකු CT ස්කෑන් කරනවා. අපිට අහනවා ඉතින් අවුරුදු 5කින් 6කින් හෙම්බිරිස්සාවක් හැදිලා නැහැ. මේ නස්නය කියන්නේ કૃතිම හෙම්බිරිස්සාව හදවලා පිට කරනවා නම් හොඳයි කියනවා වගේ. එතකොට හැබැයි අපි හෙම්බිරිස්සාව ගැන ගොඩ අවධානය ගෙනනවා. මොකද ප්‍රතිසජායත කාසහනේ ප්‍රතිසාවට ඒ නිසි තැනදී අපි ඒක කඩලා අයින් කරගන්න ඕනේ. ඉතින් නස්නය කියන්නේ පූර්ව කර්ම මැනවින් කරලා නාසයෙන් ඖෂධ ශරීරගත කරපුවාම මේ අදින නාසයෙන් මේක නැවතුනක්. දැන් මේ ළඟදී ඉඳලා මේ නස්නය ගැන ලොකු ලොකු කතාන්දර යනවා. නස්න කරලා මලා කියලා. නස්න කරලා මැරෙන්න ඉතින් අපිට හාසයට ලක් කරන්න වෙනවා ඒවා. මොකද නස්න කරාගෙන අපි නාහෙන් කුඩක් අදිනවා කියමු, එහෙම නැත්නම් තෙලක් දානවා කියමු. මේක මොලේට යන්නේ නැහැ. මොලේට යන්නේ සංඥාව. කොහොමද මේක මොලේට යන්නේ? එහෙම නාල මාර්ගයක් යන්නේ නැහැ. හැබැයි විසර වගේ දෙයක් තියෙනවා නම්, සැර වගේ දෙයක්, විස බීජ කියන එක, ඒක එදා කාලේ අපි අනුභූත කියලා දැක්කේ. භූත කියලා අපි දැක්කේ. ඒක භූත විද්‍යාවේ තනිකරම කතා කරන්නේ පැහැදිලිව මෙන්න මේ විස අණු ගැන. අපි මේ තොවිල් පැවිල් පැත්තකුත් යන්තම් තියෙනවා, නැතුවම නොවේ. නමුත් ඊට වඩා කතා කරන දෙයක් තියෙනවා මේ විස අණු, විස භූත ගැන. එතකොට මේ නස්නේදී සිදුවෙන්නේ මේ නාසයෙන් ඖෂධ ගැනීම. ඒත් එක්කම ඒ ශනිකව ඒක පිට කරනවා. ඔය වමන විරේක නස්න මේ වගේ පංචකර්ම වල අපිට දැක ගන්න පුළුවන් විශේෂත්වයක් තමයි වෛද්‍යතුමනි ඉතාම වේගයෙන් ප්‍රතිඵල දකිනවා. දවසක් ඇතුළත, පැයක් ඇතුළත, දෙකක් ඇතුළත ප්‍රතිඵල දකිනවා. ඉතින් නස්සය කිරීමෙන් ඒක අපිට දැක ගන්න පුළුවන්. එතකොට වෛද්‍යතුමනේ ඔබ සඳහන් කරපු මේ ප්‍රතිවිශේෂයෙන් නස්නේ තිබෙන පූර්ව කර්ම මොනවාද? නස්නේ කිරීම සඳහා අපි කොහොමද රෝගියාව සූදානම් කරන්නේ? ඔව්, අපිට දැන් හැම රෝගියෙකුටම හැම පූර්ව කර්මයක්ම කරද්දී ශරීරයෙන් කොටසක් ස්වභාවිකව තියන්න ඕනේ. දැන් අපි හිතමු ඇඟට වේදු අල්ලනවා නම් හිස එළියේ. ඒ වගේ මේ හිසට පමණක් අපි නස්නවලදී වේදු අල්ලනවා. වේදු ඇල්ලීම ඉතාම සාර්ථකව වුණාට පස්සේ ඒක තමයි අපිට කරන්න තියෙන පූර්ව කර්මය. තෙල් සම්භාහණයෙන් පසු වේදු අල්ලනවා. ඒක තමයි අපි ප්‍රධාන වශයෙන් කරන, ඒ විදිහට පූර්ව කර්ම කරන අපි නස්සෙ සඳහා. ඉතුරු කර්ම ටික ගැනත් අපිට කතා කළොත් ඒ වස්ති කර්මය. ඒක නිතර භාවිතා වෙන්නේ නැහැ. ඖෂධ ඇතුළු කරන ඒක සාමාන්‍යයෙන් දින 20-21 වගේ ලොකු ව්‍යවර. මේක අතිවිශිෂ්ට ගුණ දෙන අතිවිශිෂ්ට චිකිත්සාවලියක් ඒක.
රක්ත මෝක්ෂණ කියන එක. රක්ත මෝක්ෂණ. එතකොට අපි කූඩෑවන්ගෙන් සහ ඒ කියන්නේ කූඩැල්ල දිය කූඩැල්ලන්ගෙන් සොයාගත්ත දිය කූඩැල්ලන් තෝරාගත්ත දිය කූඩැල්ලන්ගෙන් කරන ලේ විසලිය ඉරවීම, ඒ වගේම ලබු කැට වලින් කරන්න පුළුවන් විසලේ ඉරවීම, බෝතල් වලින් කරන්න පුළුවන් විසලේ ඉරවීම, විසලේ ඉරවීමත් තියෙන සුද්ධලේ අතිසුසුද්ධ වීම සඳහා ඖෂධ සහ ආහාර එකතු කිරීමත් තමයි රක්ත මෝස්සනේදී අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ. දැන් පිටින් ලේ දෙනවට වෙනුවට ශරීරය ඇතුළෙන්ම ලේ වැඩිීමේ වේගවත් ක්‍රමවේද තියෙනවා. ඒ දෙයක් ඉවත් කරන්න අවශ්‍ය නම් අපිට දෙන ඉතාම පැරණි කුෂ්ඨ එහෙම සුව කිරීම සඳහා මේ රක්ත මෝක්ෂණ ක්‍රමවේද ලොකු මෙහෙයක් කරනවා. ඔව්, අපිට අවසාන වශයෙන් සඳහන් කරන්න වෛද්‍යතුමනි ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න, මෙය බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ටිකක් බැරෑරුම් ක්‍රියාවලියක් කියලා. ඒ නිසා මේක හැම කෙනෙකුටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර වෙලාවට රෝගීන් අතරමන් වෙනවා මේ පාරේ තියෙන බෝඩ් එකක් දැකලා මේ වගේ තැනකට ගිහිල්ලා. මෙහි තියෙන බැරෑරුම්කම සහ මෙය විශේෂඥ දැනුමක් තියෙන වෛද්‍යවරයෙකු අතින් සිදුවිය යුතු දෙයක් හැටියට තමයි මට හැඟුණේ ඔබතුමාගේ කතාව අහගෙන ඉන්නකොට. ඒ පිළිබඳව අවසාන වශයෙන් අපිට යමක් කියන්න. ඔව්, අනිවාර්යයෙන්ම මෙය තනියෙන් කරන්න පුළුවන් දෙයක් නොවේ. තනි තැනැත්තෙක් මේසින් මේක කරනවා නම් අපි පොඩ්ඩක් බලන්න ඕන ඒ තැනත්තත් එක්ක සම්බන්ධතා මොනවද තියෙන්නේ කියලා අනිත් වෛද්‍යවරු. ඒ වෛද්‍ය කණ්ඩායමක් විසින් එක එකට සම්බන්ධ වෙච්ච වෛද්‍ය කණ්ඩායමක ඉස අනුදැනුම යටතේ මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් ගොඩාක් පරිසම් වෙන්න ඕනේ. මේක කරන තැනත්තුනොත්, මේ ප්‍රතිකාරය ලබා ගන්න තැනත්තුනොත් මේකට හේතුඵලවාදීව මේකට මූණ දෙන්න. හැබැයි අතිසාර්ථක දෙයක් මේක. ඒ නිසා මේක නොකර ඉන්නවා එක නෙමෙයි මේකට විසඳුම. මේ පංචකර්ම නොකර ඉන්න එක නෙමෙයි. තමන්ට ළඟම සුසුකන්ලා වෛද්‍යවරයෙක් හම්බෙලා දීර්ඝව සාකච්ඡා කරලා, ගෙදර අයත් එක්ක සාකච්ඡා කරලා, එතකොට තේරෙනවා තමන්ගේ තියෙන රෝගාබාධ ගැන ඒ වෛද්‍යවරයා කියයි මේ රෝගවලට මේක කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්. පංචකර්මයේ ඇසුරු කිරීම පමණයි අපිට ගැලවීමට තියෙන එකම අවස්ථාව. ඒක මගහරින්න මගහරින්න රෝගීභාවය වැඩි වෙනවා. ඒ නිසා මං හිතන්නේ සීලුම දෙමනාට පැහැදිලි වෙන්න ඇති ඔබ මෙතරකල් අහලා තිබුණ මේ වචනය පිළිබඳ තියෙන සංකීර්ණතාවය, ඒ වගේම ඒ කොයිතරම් දුරට ඔබේ ජීවිතයට අදාළද, ඔබ නිරෝගීවත් ජීවිතයක් ගත කිරීම සඳහා මේ කොයි ආකාරයෙන් උපයෝගී කරගත හැකිද යන්න පිළිබඳ විශේෂයෙන් අපේ වෛද්‍යතුමා දීර්ඝ වශයෙන් පැහැදිලි කළා. මම හිතන්නේ අපිට ලැබී තිබෙන වෙලාව අදට අවසන් වෙනවා. එතුමාට සමුදෙන්න සිද්ධ වෙනවා. බොහොම ස්තුතියි කියලා අපිට අවසාන වශයෙන් එතුමාට ප්‍රකාශ කරන්න වෙනවා. වෛද්‍ය වජ්‍රසේනානායක අපේ වෙදදුරුතුමාට නැවතත් අපි එතුමාව කැඳවා ගන්න බලාපොරොත්තු වෙනවා මෙවැනි වූ සුවිශේෂී වූ මාතෘකාවක් දීර්ඝ වශයෙන් කතා කරන්න. එතෙක් ඔබට සුවදායි සතියක් කියලා ප්‍රාර්ථනා කරමින් අපේ වැඩසටහන අදට නිමා කරනවා. උදායිර සමග රැඳී හිටින්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ආයිබෝවන්.